බොහෝ අය අහල පුරුදු වර්ණ පාඩම අලුත් විදිහකට කරන්න යනවා. දැන් කියන්නේ කොහොමද අදහස? මේකේ නිසා ඒක මාතෘකාවේ අනුවම ඒක පරණයි කියලා හිතන්නේ නැති විදිහකට මාතෘකාවක් දෙන්නයි මගේ අදහස. හරි. මේකේ ඇත්ත හතරක් තියෙනවා. හතරක් තියෙනවා. අවුත්ති හතර අපි යන ගම මාතෘකාව හදමු ළඟින් ළඟින් ගන්නකදී යන ගම මාතෘකාව දැන් මේකේ සුපුරුදු මාතෘකාව කිව්වොත් එහෙම අපි දන්නවා අපි දන්නවා කියන ගතිය වෙන නිසා මාතෘකාව නම් කියන්නේ දේව පදේ කියලා මාතෘක කිස්ව ආරච්ච දහතුන් වෙනි පරිච්ඡේදය. ඒක තමයි උපමා කතාවක් වගේ. එවැනි උපමා කතා සමාන්තර විස්තරයක් දෙන මාගේ සුභාරච්චි හතරේ පරිච්ඡේදය. සාධුගේ සුභාරච්චි අටවෙනි පරිච්ඡේදය. දැන් අපි ඇවිත් මේ උපමා කතා කියවන්නේ මතේ 13 14 යේසුස් වහන්සේ ලෝ පහළ වූ ඒ ජන කොටස මහන්සිගේ ජාතිය ගැන සිදුවුණු අපහාසය සම්බන්ධ ඇත්තක් ඇස්සී දැන් මේ මෙහෙම ඒගොල්ලෝ ගැන කියන්නේ මතේ 13 13 කියනවා දැන් ළඟින් ගැන කියන හොඳ නැති ගානක් 13 ඒ නෝන් දකිමින් නොදක්නා නිසා අසමින් නොසන නිසා තේරුම් නොගන්නා නිසා ඔවුට උපමාවලින් කතා කරන දැන් ගැහිත වෙන්නේ කොහොම ගක්ක පේන්නේ ඇහුව අසමින් ආ ඉන්නකේ ඇතුළට කියන දැන් එන අපි අවශ්‍ය සාධන අපේ සිත පහම ගෙනෙන්නේ අදකින් මේ දෙකේ දකින්ක ඇසිරුනේ අසාර වඩහ ගන්න නොතේරු ගන්න ඒකුල ගැන කිව්වා ඇසීමෙන් මුල අසන්නම කිසිසේ තේරු නොගන්න දැන් ගැන අපි වගේ නෙවෙයි මාතිකේ ස්වාමීනි අපි ඇසීමෙන් අසා තේරු ගන්න අවශ්‍යයි එන්න ඉන්නති බලමින් සිටන නම් මුලට කිසිසේ පැහැදිලි ඇසුරින් නොදැක කන්නුරින් නොසා සිතුන් තේරු නොගෙන නොහැරි අපින ඇස්වලින් අපගේ ඇස්වලින් දැක කොමක ඇස්වලින් දැක කන්වලින් නොසා සිතුන් තේරුගෙන නොහැරි නෙමේ හැරි ඒ කියන්නේ අපි දැන් තියෙන චෛතසිකේ අපි අදහස් වලින් දෙවියන් වහන්සේගේ අදහසට හැරි අත්සගේ කිසි අත්සුවක් මොකද තුන්සි හැටක් ඇරමත් අපව හිටිය තරට මේනවා එහෙමත් වෙනස ඇවිගෙන ගිහිල්ල හොඳයි හොඳ නෑ කම්මලින් නොසා අපි නම් ඇසූ දේ දුටු දේ නිසා අපේ චෛතසිකේ අපි ඔළුවේ තියෙන දේවල් හිතපු විදියෙන් අපි හැරෙනවා. එතකොට මොකද වෙන්නේ? මා විසින් ඕන් සුව නොකරනවා නම් සුව වෙනවා. ඉතින් අපේ ජීවිතයේ තියෙන විචින් විට හැදෙන දුරෝ. විචින් විට හැදෙන ප්‍රශ්න. කියන්නේ ආව යඥා ප්‍රාගිය ආයචා. එහෙම රෝගක් තියෙනවා. එහෙම ප්‍රශ්නක් තිබෙනවා. අපි හිතන කම් එතකොට සමහර සම්බන්ධතා කලපුනේ ආයතන
වැඩ පොලේ වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, සාක්ෂි වෙන්න පුළුවන්, තේරනාට වඩා. මොකද එහෙම වෙන්නේ. ඔවුන් සුව කරන්නේ අමේක නිත්‍ය සුවයක් වෙන්න අපේ ඇසීම තව දේවල් අහගන්න තියෙනවා. තව දේවල් දකින්න තියෙනවා. තව දේවල් තේරුම් ගන්න තියෙනවා. එතකොට අපිට එනවා අපි සිද්ධට විදිහේ ස්නායම නිසා දේවල් කරන විදිහ හැදී. එතකොට තමයි සුවය දැකගෙන හැදීම සුවය. අපි හිතර යාමයක් අහලා අපේ හිත හැරෙන්නේ නැත්තම් එතන අපි දැඩි වෙනවා. අපේ හිත ඇතුලේ ආර්ථ්‍රයිටිස් සමහර ආර්ථ්‍රයිටිස් නම් හිලන අමාරුයි. කාල අපේ රැස්සින් වල විශේෂයෙන්ම ජීහානි ආතතිය නවන්න බැරි තුනේ ඇහිලි කෙටි වෙන බලන්න. ඒක ශාරීරික සුවයක් විතරක් නෙමෙයි, ඒ පුද්ගලයාගේ ආත්මෙත් වෙච්ච වෙනස නැවෙන්නේ නැතුව ඊර වෙලා තිබුණේ. ඒකට මෙඩිකල් නමක් නා ට්‍රිගර් එක කියලා අලුත් ගන්නවා. සමාන ඇඟිලි නවන්න බැරි ඇඟිලි නවන්න පුළුවන්. ඒ වගේ තමයි හිත ඇතුළ මේ සුවය ඇති වෙනවා. ඉතින් අපේ සිත් මොද්දු වෙනම මේකේ තියෙන ඒගොල්ලන්ගේ සිත් දැටි වුණා. ඒගොල්ලන්ට ඒ ශ්වාසය තේරුනේ නැහැ. අපේ සිත් නම් මොද්දු වෙනවා. ඔවුන්ගේ කම් ඇහෙන්නේ නැතුව අපේ සිත් අපි කන්න හොඳට ඇහෙනවා. ඔවුන් ඇස් ක්‍රියාවද හිටි. ඒ කියන්නේ පෙනෙන දේව ලාභ නමුත් ඒ ශ්වාස කරන වැටීම දැන ගැනීම දර්ශනය එන නමුත් නෑ මට ඕනේ නෑ කියලා ඒ විදිය. ඒ කියන්නේ අපි නම් එහෙම නෙමෙයි. විතර ටික පහසු කියන්නේ අපි නම් දැන් අපි අදහස් මේ පාඩම තුළින් මේ සිත් හැදීම සිදුවී සියල්ල සුපත් විනිසයි. නමුත් පෙනෙන නිසා මෙන්න අපි ගැන කියන එක දහසයි. නමුත් අපි ඒක කියමු මාතේ 13:16 නමුත් වෙනෙන නිසා උබලාගේ ඇස්ත ඇසෙන නිසා උබලාගේ කන්ද වාසනාවන්ත. මක් නිසාද සැපවත් උබලාගේ කියමි බොහෝ අනාගත වක්තුරුද ධර්මිෂ්ඨයන්ද උබලා දක්නදේ අසංකත් උබලා අසනදේ අසංකත් ආශාව නමුත් ඒවා සුතුවේවත් ඇසිවේවත් තැන් තැන් වල අනාගත වාක්‍යෝ හැරෙන අවශ්‍ය පරණ කිසිම හැප්පෙන්නේ මේගොල්ලන්ට ඇහුණා පෙන්නුණා අපිට පෙන්නේ නැහැ නේ කියන එක කියන්නත් අවශ්‍ය නැහැ. දැන් සුද්ධ හත්වන වහන්සේ අපි පුදායි. මොකද ඔයගොල්ලෝ හැමදාම අහසේ ගිහින් ගමන් ගිනි කුඹුලා ගිනි කුඹුලා පැතිරෙන එකද නැත්නම් හැප්පෙන්නේ සුද්ධ හත්වන වහන්සේ ඇතුළේ ඉන්නේ වැඩි කෙනෙක්. ඒසාර අයත් පාඩ කාලේ පාඩු කියන ස්වර්ගයේ ගිනි කුඹුලා අරගෙන ඇවිල්ලා ඒසාරගේ තොලේ පළවෙනි එක
මග අසල මග මත වැටීම පැලුනේම නැහැ. අනිත් කොන හැලෝ දෙරණාතා ගල් මතේක පැලුනා චිත්තක අපතේ පැලු ඉන්නවාස් අපි කීකේ බලන ප්‍රශ්නේ මොකක්ද කියලා හත්වෙනි කන්දම පැලු සමහර කිකි දහය සමහර කිකි තිහ සමහර කිකි අට සමහර කිකි සි නැයිසලම බලමු මග අසල ළඟින් ගන්න යන මග අසල පළවෙනි මොකද කියන්නේ පළවෙනි අපද එක් වන් සීන් වන් කොම්ප්ලීට් එක් වන් සීන් වන් සීන් එක කියන්නේ පළවෙනි ජාමනික අපද එක් වන් සීන් වන් එක් වන් සීන් වන් පළවෙනි ජාමනික මග අසල ඒකේ මොනවද කියන ලක්ෂණ නපුරා ඇවි මේවා උදලා කියන්නේ ආහසේ පක්ෂියව මෙන්න වපරන මා ඒ දවස් පළවෙනි 13 කේසිත නමේ ඒ දවස්ේ ආදී අර අපිසල කිව්වා අර්ථය දැන් කියන විචහත් දාපනේ කොට ඒ දවස්ේ සමාන්සින් කියන ඒ දවස්ේ සමාන්සින් ගෙදරින් පිටත් වෙනවා මොහොතලාගේ ඉඳලාස්සේ කොහො කියන්නේ ඒ සමාන්සින් ගෙදරින් පිටත් වෙන්නේ තවත් 12ට උදේහාය විචිත්‍රගේ මේ මුගක් කාලේ සමාන්සින් දරනවා ඉතින් තාපි කියන ICC කියලා ප්‍රූෆ්
ලෝකෙක අපිට දන්නවා. නැමෙන කිප්පෂන ඇතුළත් දානවා. ඒකෙන් හැමෝම කියලා තිබුණා. කෝලි කිව්වා මේක මේක අපිට ප්‍රැක්ටිස් අර මොකද කතාවේ කිසිම චෝට් කම්පියුටර් චික්ස් විගුනේ හච්චි ටිකලි රැක්කම කතාව ඉන්නේ එනිසලම් ගණන් කරන්න එපා කියලා සිංහල තේකට වචනයක් කියන්නේ මොකද සිංහල ප්‍රශ්න අහන වැඩක් සිදු වුණා වගේ සතුට වෙනවා වැඩි වුණාට පස්සේ කොලි කිව්වා මේක අපිට ප්‍රැක්ටිස් ඇක්චුවලි ඊළඟට එයා කිව්වා මම මේ කියන්නේ හේතුව එයා කිව්වා Sri Lanka has won the toss, they will not win anything else. You know all this account. Don't you know? Sri Lanka tossed the dinna, inchra thamaye gollu dinna nekela, utang, again utang and we want it. Deva chani keno, yudhya dinala inna ratake nek, wadu yudha mana nekwa yudhya ta, yanam kote. Ekne nidas kaya janare atveta unni, යුද්ධයට වැටුණු ගිහිලා ආවට පස්සේ උනා යුද්ධ ජයගත්ත යුද්ධ ජයගත්තනේ අපි දන්නවා කුකුලෙන් කෙකම ගන්න කොට මෙයා පිටරයක් ගන්න කිදිනෙක් එක ගන්න ඒකට අපුරේ කිකියේ කෙකම ගන්න කියන්නේ කෙකම විතරේ ධර්ම කිකියේ කෙකමයි විතරේ නොදැන්න කිකියේ කෙකමයි අතර වෙනසක් ඒ කියන්නේ මිත්‍රේ ධර්ම කිකිලි දැන් මිත්‍රේ ධර්ම කුකුලද කිකිලිද කිකරද එයා දැන් මිත්‍රේ මගේ ඕස් මිත්‍රේ ධර්ම කිකිලි කෙකෝ 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 කුකුලෝ මම මිත්‍රයෙක් දැන් මම අලුත් ජීවිතයක් ඔබට පීසි ආතතියක් ඇත දැන් මානසික සලස්සමක් අර මිත්‍රේ නම් ධර්ම නැති කිකිලිට කොයි අපි ප්‍රාණ දෙකරන ගැන අපි අනිත් කෙනාගේ ජාතක කරන ඒ ගැන අපි සතුටු වෙනවා. ජාතක උපමාවට. ඉතින් මේ පීඨ මගාසුර වැටුනේ පක්ෂු වෙයි. පක්ෂු කියන්නේ පක්ෂි. මාගේ සුභාරත් කියන ආකාශයේ පක්ෂි වෙයි. ඒවා අවුල් කෑවු. සමහර වඩා පස් නැති ගල්වල වැටි පස් ගන්න මේ වේවා වහන් කල්පිය නම් හිරෝදා කල කවුමෙන් දාලා මුල් නැති බැවි කියදීගේ අත් සමහර කටු අතරේ වැටුනේ කටුගස් වැවි ඒවා යට කරද මම හිතන හැටියට අර මගාසල වැටුනේවා කලුනේම නැහැ ඉස්සෙල් පක්ෂි නැවිලා කෑ ඇත්නේ නැත්නේ ඉස්සල්ලාගේ මොකක් ඒ කොළොඹ ප්‍රතික්ෂේප කරපු එක පක්ෂිය ආපු එක ඇයි කලුනේ නැත්තේ පොළොවේ හැටි මගාසල කොයි වගේද මා 14-19 කිනා පොඩක් පාදයක ගමන් කරපු නිසා පොළොව ගොඩක් කලින හද වෙලා තියෙනවා දැන් ඔහොම FPA සැරිසරණ හැමතිස්සම ෆෝන් එකේ ඉන්න ළමයින්ට විතරක් මේ ලොකු ආගමක් කියනවා ගොඩා ලෝකේ ආකාශ හැමතිස්සම හිතුතේ මේ ලෝකේ ඒකම බලන්න හිත සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් ෆෝන් චාර්ජ් කරන කෙනෙක් දවසට 150ක් සැරයක් ෆෝන් චාර්ජ් කරනවා දවසට 150 සැරයක් මේ කම්පියුටර් ඊළඟසරේ ඔබ ගණන් කරලා බලන්න කී සැරයක් ඔබ මේ පාට කරනවා. ඉතින් මේකේ නිතරම ආපාෂ එනවනේ WhatsApp වෙන කෝ කෝ SMS එන මොන කෝ Viber වෙන ගිරි ගිරි හිටා. ඉතින් සත්‍ය FB app එකක් දාලා දුන්නොත් ඒ දෙක එකක්. දැන් අප අද අපි තීරණය කරනවා මගේ ජීවිතයේ පුරවගේද බොහෝ ආපාෂ කියන්නේ කොහොම යාළු වෙනවනේ එතකොට ඒ කොහොම ජීවිතයේ තිබෙන කල්පවලින් චර මාත කල්පවල පදිසි අමානුකම් ක්‍රීල් ක්‍රීතයන් පහට ෆීලිංස් ඇති දේ නැති කර ගැනීම නැති දේ ඇති කර ගැනීම කෝ අපේ ජීවිතේ
මේක වගේ රිසර්ච් සබ්ජෙක්ට් එක මම මේක හැම සම්පූර්ණ ලෙක්චර් කරන සබ්ජෙක්ට් එකක්. අනිත් සමහරවල් ඉතල දකින්න පුදුලගේ පර්මාල් සුදු වගේ මටත් වෙනවා. ඊගොම හිතනවා සික්කීරකොටනේ වටිනාකමක් නැහැ. ඇත්තටම ඒක පොඩි ජීවිතේ දාගත්තු අදාළ නැති ඒවා පොඩි පොළොවේ පොළොව මතද පොළොව ගිය තොප ඔබගේ හදවත සාවපි සිත ගොඩක් දේවල් ඇවිල්ලා කැලිපුල තියෙන දුර වචන එන්න හද දිව්‍ය වොයිස් එක දිව්‍ය හඳ එන්න හද දෙවනාසිකින් දර්ශනය එන්න හද මතක් වෙන්නේ වයිබල් එක ආපු සිත් කොන්සෙප්ට් එක ආපු සිත් එක ටෙලිවිෂන් එකේ ෂෙයාර් කරලා ඉතින් අනේ මේ වේල් පොන මේම ගදියන්න මානසික දර්ශන නැය පොදුකරණය ඒ නිසා මේක හොඳට අහන්න. වලපිනේ එකේ ප්‍රශ්නේ ආපස්ස පක්ෂයේ දේවල් මේක අහන්න. බීජේ වැටුණ පොළොව සූ කලබල වෙනවා. කලබල වැඩි කලබල වෙනවා. ආපස්ස ගන්න කලබල වැඩි කලබල වැඩි. බීජේ ඇතුලේ පළවෙනි chance එකක් ලැබුණේ අනගාමීයි ආකාශයේ පක්ෂිය මේකේ වටිනාකම ගන්න දෙනවා කියන්නේ එයා මොකද කරන්නේ කරුණේ පාත්‍රය මේ කාර්යම යන අයව පොඩි පොඩි ඕනසේ චිස්තර දාලා ඕනසේ දෙනවා ප්‍රශ්න දෙනවා ප්‍රශ්න යහපත් දවා ඕක යා හිතනවා චක්කාල ගන්න මේක වහක අදාළ යාත්‍ය කරනවා ආකාශයේ පක්ෂීන්ට එන්න තියෙන ආරාධනාව තමයි අපේ හදවත ඇතුළු තැලෙන වෙනු ආදරේෂන්. ඒ නිසා වචනේ ආවචන අපි පිළිගන්නවා. ඊළඟට වචනේ ආපහු පිළිගන්නවා රැකවරණය. නේද? වචනේ පිළිගන්නවා රැකවරණය. ආකාශයේ පක්ෂයට එන්න බැරි තරම් රැකවරණය. වචනේ පිළිගන්නවා. වචනේ පිළිගන්නවා. නේද? වචනේ පිළිගන්නවා. ආකාශයේ පක්ෂයට එන්න බැරි ආවරණයක් අපේ හදවතේ තියෙනවා. ආමෙන් කියමු. ඒ නිසා අපි දැන් ඔබගේ ජීවිතයේ දයන් ආකාශයේ පක්ෂයට එන්නම පුරුදු වෙලා තිබෙනවා නම් යම් කවුරුත් දැන් අපි යේසුස්ගේ නාමයෙන් අද මේ ගිවත් නේද ඉන්ටරැක්ටිව් පාඩම අපි මේක කරන පිණිස අපි සිත් අපි ඇහෙන් දැකලා කණෙන් අහලා සිතින් තේරුම් ගමගෙන හදවතින් හැරුණාම සුවේ මොනවාද පියවර පහ අනේ ඇයි දෙක ඇසින් දෙක විෂුවලයිස් දෙක වෙන ආපශි පක්ෂය වෙන ඇයි එන්නේ අර බීජේ උපයෝගන් ඇයි බීජේ උපයෝගන්න පුළුවන් උනේ එතන තද වෙලා තිබුණා බීජේ කැරුණේ නෑ මේක දැක්කද අනේ ඇහුවා ඇහි දුටුවා සිතින් අපි තේරුම් ගත්තා හදවතින් හැරුණ සෝ පියවර පහ දෙන්නේ ඇසීම දැකීම තේරුම් ගැනීම හැරීම සෝ පියවර පහ මොන හරි පක්ෂිය අපිට එන්න පුරුදලා තිනවනම් අද අපි අර ෂෝකියා අපි ගන්නත් ලොක් අන්තිම මොහොතේ කිව්වා get up and get out පරක්කු වෙයි ඒකල නැගිටලා ඉඳාවේ නෑ දුවල දෙන්නේ අපමැත්තෙක් වගේ ආව බහරයක් පස්සපල බලාව ලුණු කනුවක් වුණා දුල දෙන්නේ ආවේ නැ බුදු දෙන්නේ ආවේ නැ සංසින් ලෝඩ් බෑනර දෙන්නක් ආවේ නැ ආබ්‍රහම් කිව්වට දහ දෙනෙක් හිටියෝ අන්තිමේ ගැලුණු කප්පු කරයි නේ කනදාපදායක නේ මොන දුක පුලෝගේ හදවතේ තියෙන ඒ නිසා අද අපි ආකාශයේ පක්ෂීන් පාන ගියස් කරලා හරි කනගාට දර්ශනය තිබුණා මා බලන ඇවිලෙච්චද මාගේ හදේ පස් දෙනෙක් පව අන්තිමට ඉන්දියා මාතාවක් විතරයි මං කෝ මොකද තනිය මම අනේ ඩොක්ටර් කෝ මම පදින් බලන්නේ නැහැ ළමයි බලන්නේ නැහැ තාත් නැත්තම් අනේ නෑ නෑ ප්ලීස් කෙනෙක් අපි අයත් කරලා දෙන්න යා තනි මාල් මොකද ළමයා හිටිනු ළමයා අනේ කැමසි ළමයා හොඳට මෑත් වෙලා ඩිජිටල් ස්ක්‍රීන් එක ස්මාර්ට් ෆෝන් එක යා තනි මාල් මට කියන්නේ අනේ ඩොක්ටර් මම ඉන්නේ මේකයි මගේ තාත්තා තමයි ප්‍රශ්නේ මම ওই තාත්තා වෙන නෑ දැක්ක චිකන් පොක්ස් එක මම ගාලේ
තාත්තා ප්‍රශ්නේ මම තිස්සම යාගෙදර අපලාවෙදර මොනහරි බලනවා එයාට ඒක කරගන්න ඕන නිසා ළමයාට තරම් දීලා කතරගලට ඇත්ත මොකද මේ අමාරු කණින් තාත්තලා මේ කියන්නේ නිසා මේ ගෙත් යාකට අටයි තියෙයි මාව හම්බුනේ මම ඉස්සර සමත් කරපු ප්ලීස් ඉල්ලලා පස්සන්න කියලා ඔරයි ඉනියන් දෙයල් මොන අටයි තියෙන්නේ මොකද මේ අම්මගේ දුක වැඩ ඇරෙන්න අතහාමාරණ සම්මත නේද මට කතාන්තරේ කියලා මේ යනකොට නමයක් යනවන පිළියන් දැත්ත පස්සේ මොකද තාත්ත මේක බලන නිසා අපමම ළමයන් මොන හරි දෙනවා තාත්ත විතර ආවට පස්සේ අම්ම කියන්නේ යාම ළමයා කියනවා if it is good for daddy why not for me තාත්තට හොඳ නම් මට බෝ ළමයි වයස අවුරුදු 7ක් නැත්තම් අනිවාර්ය කරගන්න එක උදාහරණ මා කිය වෙනා කිව්වේ ඔබගේ ජීවිතයේ යම් ආකාශයේ පක්ෂියෙක් වෙන්න පුළුවන් තියෙන හදේලෝ හදේලෝ එලා 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 යම් ප්‍රෝග්‍රෑම් එකක් ඔබ හිතට කියලා බලන්න බලන්න යම් වෙලාවකගේ ස්මාර්ට් ෆෝන් එක කියන අත ගන්න මාව අත ගන්න මේකට තීරණයක් ගන්න අත ගන්නෙ නැහැ යේසුස් වහන්සේගේ නාම ස්වාමීන් අපිට අවශ්‍යයි අපේ හදවත මොළොක් වෙන්න අපේ හදවත මොළොක් වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මුලදීම මනුෂ්‍යයන්ගේ ජීවිතේ එනගේ තද වී පිටේ වැටලා කලවෙන්නේ නැති වෙන්න තිබෙන තද ගති බොහෝ පාදවලට පෑන මහදවත වහන්සේ සූපරක් ස්වාමීන් ආකාශයේ පක්ෂීන්ට ඇරලා තිබෙන කවුළු යේසුස් වහන්සේගේ නාමයෙන් In the name of Jesus, can I? Bobby, I'm going to watch the Kadar, 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 ස්වාමීන් නාමී පාය ජේසු ස්වාමීන් නාමී පාවෙන ස්වාමීන් හැමලා රැක ගන්න තාත්තලා රැක ගන්න මේ නාබාල ස්වාමීන් වහන්සේ මාර්ගවල තිබෙන ආපාස ස්වාමීන් වහන්සේ ස්වාමීන් නාමී රැකන 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 අපේ පාරවල් ළමයිගේ සිත දැන පාරවල් සත්‍ය සම්පන්න කරන සුරක්ෂිත කරන තාත්තලා රැකන පාර සුරක්ෂිත කරන යාකරන මාතක පරයල I'm gonna get you.
මේ කොමල වෙනස් වෙන ප්‍රඥාතුම මොඩර්න් බස් ඥානයේ ඇගේ හඬ නොනගා ඈ මගස් මගස් උස්ත මොදු විඥානේ බලවත් ස්ථාන ඈ මගස් දේවාස් වචන ප්‍රඥාව ක්‍රියාවෙන් වෙන මගස් ඔබ උස්ත අලි ප්‍රතිස්ථානයේ කාරණේ හම්බ වෙන හැටි එක ඔබට අයිති ස්ථානය නිසා හරි එතන ස්වාමීන් වහන්සේගේ වචන සාරාංශික ප්‍රඥාව හදගස්ස මුදුනේ ගන්න මන් සංකීප යන ජීවිතේ සංකාවේ ක්‍රියාවන් කියන්නේ ඔව් කියන්නේ එක වෙලෙෂා ප්‍රතිචාර ප්‍රතිචාර වෙයිද එක මගස දෙක ඉතින් අති කුත්‍යාස ඔබ කියන්නේ මම ගියත් මගේ වස්සම් මාගේ ශාස්ත්‍ර දහයක් මම වෙන්නේ කියලා දැන් අන්සිය ප්‍රඥා විවචනය මාතෘකාවක් කතා පොඩි ළමයි මේක දැන් වහන්සේ දෙන්න පුළුවන් ඒක බාලයාගේ ඔකේ ප්‍රශංසාව තුන මන් සම්පතිය ජන ජීවිතයේ හැම වෙලාවෙම මන් සම්පතිය අතර නතුරේට පැමිණෙන කේටි ඔන්න නපුරේට තියෙන ගේට් එක. නැත්නම් කොළඹ නගරේ ලොකු දොරටුවක් තමයි මේ ප්‍රීජා මාර්ගයෙන් සාරදේ. මේ වගේ කතා කරන විශ්වාසගේ ප්‍රපංචා. විශ්වාසගේ ප්‍රපංචා. නැත්නම් මිනිස්සු එක එක දේවල් වලට වැදලා කියයි අනේ අපි මරණක් තම අපි මරණක් එක්කද සැපයි. ඒක දුර පහ ජල ගංගාවක් ඇවිල්ලා මිනිස්සු මරණ. ඒක කොහොමද? ඒ කියන්නේ ගේම් ගේට ගේම් ගේට ගේම් ගේට දොරටුටි. මොකද පාඩේ පොත ගන්න. දැන් ව්‍යාපෘතිය දාන්න නම් ඉස්සර ටයිම් පාර වටේ කියලා ඇවිදලා කට පුරලා හතරාක් කිව්වා. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කුස්මක් කරා. ඔබත් ඒක මේ කොහොමද දවසක් කිව්වා. ස්වාමීන් වහන්සේ ප්‍රඥාව තුන ජීවනයේ තිබෙන මොනවා කරත් මිනිස් වෙනස් වෙන්නේ නැහැ. සුබාරච්චින් වෙනස් වෙන නිසා. විවිසන දොරණ හැමෝගේම ජීවිත දොරක්. ඒකට දෙවිය ප්‍රඥාව අවශ්‍ය වෙන කාලයක් ඔබගේ යාළු මිත්‍රයෝ දහ දෙනෙක් කිව්. ඒගොල්ලෝ දවස් 39ක් ඔබ කියන්නේ අහන්න තියෙනවා. 40 වෙනි දවසක් ඔබ කියන 40 වෙනි දවසක්. ඉතින් ඒගොල්ලන්ගේ හදවතේ අමාරුවක් තියෙනවා. ඔබ ඒක කතා කරා දෙවියන් වහන්සේට ප්‍රාර්ථනා කරනවා. බෝසැනට වැටුනේ නම් දවස්කෙන් දවසක් වෙන්නේ විවිසන දරුව මානසිකේ උබලා හදගස් මානසික පුත්‍රයන්ට හදපව අඥානි ඥානි ලබා මොහේ තේරුම් ගියා ඒ කියන්නේ ඒ පාරවලින් ඉන්න අය සාමාන්‍ය මානසික අත් ඉලකට පුත්‍රයන් මේ හඳ කතා අඥානි කියන්නේ එච්චර උගත් නැති අය මොඩේ කියන්නේ මේ හෙප්පු වචනයක් හදවතින් යඩුවා විසා දේවචන කියන මොඩියා ඡඩියා කියන්නේ හදවතින් තර්ජ. ඒ මොඩියා ඡඩ කියන්නේ මොලේ මොඩේ ඡඩ හදවතින් ඡඩ වෙන්නේ. සමහර උන්ත මොලයක් තියෙනවා හදවතින් ඡඩ. සමහර මොලේ ඡඩ දක්ෂ නැහැ ඒක හදවතින් ඡඩ. සමහර අය නම් මොලේ තුන නැහැ හදවතින් ඡඩ. අපි කැමති විශ්වාස වෙන මොන්ද බුද්ධයක් තිබෙන විවිධ හදවතක් අපි කැමති අපේ ළමයි මේ මහදන්නේ එහෙම තමයි අපි ඉල්ල ගන්න දෙවියන් වහන්සේ ඒ හැම ජාතියකම ස්වාමීන් වහන්සේ ප්‍රඥාවක් තිබෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මත අතරනේ දැන් අපි වෙන අපේ වපුරණ උමාය දෙවනි ජවනි කාව කියන දෙවනි ජවනි කාව නැගෙන ගණන් ඉතින් ඉල්ලත් නැහැ කට පෙළ කියන දෙවනි ජවනි කාව දෙවනි ජවනි කාව තමයි අපේ පිටාගේවත් කල්පින් මොකද එන්න ප්‍රශ්නේ. කට දහන්නේ තුන සමහර වඩා ප්‍රශ්න නැති ගල් විමුද වැටි. පස් ගන්න
ඒවා පමණ කල නම් ඉරොක් දාව කල අවුෙන් දාලා මුල්නැති බැරි පොඩි කාලමෙන්න ප්‍රශ්න ඒගොල්ලන්ගේ පස්සක් මොචික් හරි ඇතුලේ ගොඩක් ඒගොල්ලන්ගේ හද වෙන දේවල් වෙනවා ඒක ඒගොල්ලන්ගේ වර්තනය නෙවෙයි දැන් කියන්නේ ඒගොල්ලන්ගේ වර්තනය ඒගොල්ලෝ පොඩි කාලේ සමහර විට මාපු සීතල ඒගොල්ලන්ට දැනුනේ අම්මට මාවේ එපා තාත්තට මාවේ එපා පොඩි කාලේ දෙන් මාර්ගේ දැස ෆෝමේෂන් අද සර් පළවෙනි එක මිනිස්සු කාලේ මගාසින් කියන්නේ මිනිස්සු කාලේ මේ එහෙම නෙමෙයි හැදින තිබුණ හැටි කොහොමද හැදින තිබුණ උඩින් පස්සට යකින් ගන්න ඒ නිසා අවුරට හෙවන දෙන ලොකු ගම යම් ප්‍රදේශයක ලොකු ගස් නැත්නම් අපි මොකද නම් යකින් ගන්න අවුරුද්ද ප්‍රශ්න දෙන්නා ලොකු ගස් නැත්තේ අතුරට මුල් ඉතින් වචනේ අම්මා මොකද කිව්වේ? බීජේ ආසාවෙන් පිළිගන්න. ඒ කිසිම ආවරණක් නැතුව නේද? රාජ්‍ය බීජේ වන් ඔබගේ දියුව මේගොල්ලෝ මොකද කිව්වේ? ඉතා කැමැත්තෙන් පිළිගන්න. ඉතා කැමැත්තෙන් දෙන්න ඉතා කැමැත්තෙන් ඉපාවු කිව්නේ. බලන්නේ ආවගේ තම ආසාවෙන් පිළිගන්න. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතේට ආහාර ඉක්මනට හැදුණා. ඉක්මනට හැදුණේ එළියට එන්නේ. ඇතුළත මුල් දාන්න බැරි ගොලික් මනිනවා, සබහ වෙනවා, ගොඩක් වැඩ කරන්න කැමති, උදව් කරන්න කැමති. ඒගොල්ලන්ට ඇතුළත මුල්ගේ යාබි ප්‍රශ්නවන්ත වෙන්න ඕන. හැබැයි ළමගේ ප්‍රශ්න. ඒක නිවිති ආරක්ෂා කරන, අවුගෙන් යාම ලකින යහ උඹු නැහැ. ඇතුළත තිබෙන්නේ කාට? මේ ප්‍රශ්න විසඳන අපි ආයතනවල එක මුලින්ම සුභාරංචියට ප්‍රතිචාර දෙන්න ගියම වෙන වැඩ. තුන්වෙනි තත්ත්වය ටිකක් කලක් හොඳින් හිටියට පස්සේ එන වැඩ. මේකලගේ ප්‍රශ්න මොකද්ද? අවුල් වැඩි. මේ කිව්ව වචනේ නිසාම හිංසා. 13 21 තමා තුළ මුල් නැති බැවින් ඕ මද කලක් පැවි. වචනේ නිසා හිංසාව පීඩාවක් හෝ පැමිණ කෙනෙහිම බාධාවක් ඉතින් කවදාවත් එහෙම කෙනෙක් අපේ නැති වෙන්න නරකයි නේද කීදෙනෙක් කියලා ලෝකෙ කියලා. අතවර නැති වෙන්න නරකයි. ඇයි නැති වෙන්න නරකයි? ඒගොල්ලෝ කුටි කාලේ ඉඳලම දුක් විඳලා ඉන්නවා. යටි මුරක් දාල් හදන්න. ඉතින් අපි මුලව කරන් උත්සාහ ගන්න ඕන. ආවර්ණයක්ද මුල් කරන්න නේද? අර හැදෙන අමාරු කාලේ ප්‍රවේශමින් හදා මේ අපරාධ පුළුවන්. මෙහෙම තමයි හැම ප්‍රදේශයකම සෙල්ලක් ඒක තමයි සෛලයේ තියෙන්නේ. සුදුර අපි සෛලයේදී කියනවා මෙයාගේ දැන් ඇදීගෙන නැහැ. මුලින්ම ප්‍රීතියෙන් පිළිගන්න අය ගොඩක් කැමති මම මේක කරන කැමති මේක කරන කැමති කියලා කියනවා. ඒකට අපි බලනවා මේක මුල් මොකද? මුල් ඇතුළේ ගියේ නැත්තම් ගලෙන් ගියා. ඒ දෙවෙනි පාර්ට් එක. ඉතින් ඊට අහන ගානට කවදාකවත් මේක වෙන්න හොඳ නැහැ අපේ සයිලේ ඉන්න ළමෙක් අපි සුභාරච්චි කියලා ජලි උරා ළමෙක් මේ ඉර වැඩිවීමේ අයියෙන් අයියේ ඉර වැඩිවීමේ මුල් නොබැසු නිසා අපි මේක නොමැනු නිසා ඔහු ගාවලා යන්නේ දැන් සාමාන්‍ය දාල යන ගතිය වැඩි ඒ මොකද කාන්තාවම දැනවා හැදලා තියෙන්නේ මස්කට වල තම සති හතරියක් අමාරුවෙන් දරුවව දරා දැන් මෙතන ඉන්න පිරිමි කීදෙනෙක් කියලා ඕ ගෝඩ් ඉස් රියලි හයි ඒ ඉන්ටර්ප්‍රිට් කරනවා පිරිමි කීදෙනෙක් කියලා මොන තරම් වල ජහම් සති හතරියක් දරුවව සිල්වියක් කියන මම මේ ඔයාලට දැක්වන්නේ අපි මේ මහතර නෑ නේද දර්මාංශේ ප්‍රඥා අද විදියට අපි අද කියලා දීලා ඒ දෙක දැන් කියන්නේ කුමරි යන්නේ කා ඒක දුක් කරේ මෙච්චර හොඳ පරිලියක් නැත්නම් තමයි මේක කරන්නේ මම මොකද කියන්නේ මම කරන්නේ නැහැ කියන්නේ ඕම නම් වුණත් කුරේ දැන් මම මගේ කාර්යය වචනේ
රජතුමනි තුන්වෙනි යාත්‍රිකාව තුන්වෙනි යාත්‍රිකාව මොකක්ද ඒක ඉතාම කඩවා මොකද ඒකේ අත්වෙන දාන සමහර කඩවත්ත වේග අතුනස් වැටි ඒවා යාත්‍රිකවද මොකද ඒ කියන්නේ කියලා තියෙන්නේ කඩවත්ත වේග වපුරලා 22 වෙනි පාද වචනේ අස්සා ලෝකේ ගැන දෙහිසින වස්තු ඉරවටිකා තමයි වචනේ යටවීම ඉන්නවා අනිවාර්යයෙන්ම ඉන්න
one mind. දෙවන මානසික ආමෙට ප්‍රසන්න සාවේවා දෙවන මානසික ආමෙට මම නම් එහෙම කෙනෙක් මට පේනකොට මට ඒක හැඟීමක් වෙනවා. මියා මම දැකලා තියෙනවා. දැකලා තියෙනා නෙමෙයි. මියා මානසික මට යාව වෙන්න. ඒක දිව්‍ය වෙනීම. ඒක ප්‍රයෝජනවත් කතා කරේ. සුභාවෙන් කියන කිව්වේ මම හරි කතාවක් තියෙනවා. ඒ වනම් සරලව කියන්න කමයක් less කරගන්න. අපි විශේෂයෙන් ඉන්නේ ඒ වගේ කාලෙකනේ. ඒ වගේ කාලෙ දෙවන මාසයේ නාමෙට අවසාන වශයෙන් අපි බලන දේ මේ කටු මොනවාද? ලෝකෙ පොතේ කියනවා මේ කටු වර්ග තුනක් තියෙනවා. ජීවිතයේ වෙනස්. තුන වස්තුවක ප්‍රයෝජනී කාලය. ඒ කියන්නේ සවටික් ශක්තිය වෙනවා. සවටික් සංස්කාර වැඩ කරා. ඉනිසා වැඩ කරා. සවටික් ශක්තිය වෙනවා. පුළුවන්. ඉන්න පුළුවන් මානසික වෙනවා. ඒක දෙමාස්ක ආශිර්වාදයක් දෙනවා. තව තව. දෙන්නේ තමයි. උදල් වැඩි වෙන කොට එන ප්‍රශ්න. මොනවාද කියලා? ජීවිතේ වෙනස්. අහා. ඉතින් දෙක අවටික පුළුවන් කරුණ අවටික පුළුවන් තුන මේ උදල අවටික අතට වැඩි වෙනකොට ඒකෙන් කරගන්න පුළුවන් දේවල් වැඩි වෙනවා ගුණ ප්‍රමාණයක් කරලා කරගෙන එතකොට ණය වෙනවා මේක එතකොට ඒක මේක මේ ලක්ෂණ කතා කරලා මාතාවක් දැනගන්න අස්වැන්න 10 වෙනි පුළුවන් 30 වෙනි පුළුවන් 60 වෙනි පුළුවන්
මැක්සිමම් සී. සුභාන උත්තරයෙන් සීට වඩා වැඩි කරන්න විශ්වාස රිපෝර්ට් එක. දැන් උපතින් යන ගාන මාමි මා බැලුවොත් සී ආ. විවාදයක් මේක වෙන්න පුළුවන්. වෙන ජේසන්ස් බොරු කියන්නේ විශ්වාසයෙන් හැම වචනයකම ගැඹුරු දිව්‍ය ප්‍රත්‍යක්ෂය. ඒක හරියට මම මේ වර්තමාන උපමා කියවල ඇති එක්සාස් මම අදෝධ කියනවා මොකද මොකද ඉන්නේ තියෙනවා සේවකට කතා කරන ඉස්සර මහා වචනය කිව් මේ උදැස ජීසස් සේස් can you see that one some people they can doubt අනිත් අය ජීවිතේ වගා ක්‍රමේ එයා කියනවා මගේ හැම බීජයකින්ම සීයා අපි නැගී සිටි ස්වාමීන් වහන්සේ